47 උත්තරාංකයක. ඒකෙදි කියනවා එතකොට ABC කාමර තුනක් තියෙනවා. VA VB VC ABC සමුර්ථ කාමර තුනක් තුළ වායුගෝලීය පීඩනයේ පවතින වාතයේ නිර්දේශාත්මතා SA SB SC වේ. ඒ කාමරය තුළ ඇති වාතයේ තුෂාරාංකය T0 රූපේ පෙන්වා ඇති දොරවල් විවෘත කර කාමර තුනේ ඇති වාතයේ මිශ්‍ර වූ හීඩ ඇදී විට කාමර තුනේ පොදු තුෂාරාංකය T0 පැවතීම නම්. උතට අපි නිර්පේක්ෂතාව කියන්නේ මොකද්ද? තුෂාරාංකය කියන්නේ මොකද්ද කියලා මතක් කරගෙන ගන්නට එමු. උතට මොකද්ද වෙන්න ඕනේ? නිර්පේක්ෂතාව කියන්නේ ජල වාෂ්ප ඝනත්වය වෙනකින් නම. අපි නිර්පේක්ෂතාව H කිව්වොත් තිබෙන ජල වාෂ්ප ස්කන්ධයේ බෙදීම පරිමාව. ඔක තමයි නිර්පේක්ෂතාව කියන්නේ. ඒ කියන්නේ ජල වාෂ්ප ඝනත්වය වෙනකින් නම. ඒ කියන්නේ ඒකී පරිමාවක ජල වාෂ්ප මාලි තමයි තියෙන්නේ නිර්පේක්ෂතාවේ අදහසෙ. ඒකී පරිමාවක ජල වාෂ්ප ස්කන්ධය. ජල වාෂ්ප ඝනත්වය කොහොමද කියලා. තුෂාරාංකය කියන්නේ මොකද්ද? මේ තුෂාරාංකය අපිට ගන්න ඕන කාමරයක් තියෙනවා කියමුකෝ. මම කාමරයක් තියෙනවා. මේ කාමරයේ ජල වාෂ්පයේ ප්‍රමාණයක් තියෙනවා කියමුකෝ. මම මේක සීතල කරගෙන යනවා. සීතල කරගෙන යනකොට කාමරයේ තියෙන ජල වාෂ්ප වලින්ම යාන්තම් ඝනීභවන වෙන පටන් ගන්න අවස්ථාව තියෙනවා. ඝනීභවන වෙන ආරම්භ වල උෂ්ණත්වයට අපි කියනවා තුෂාරාංකය කියලා. එහෙනම් තිබෙන ජල වාෂ්පයෙන් ඝනීභවන වීම ආරම්භ වල උෂ්ණත්වයට තුෂාරාංකය වෙනවා. තිබෙන ජල වාෂ්ප වලින් ඝනීභවනයේ ආරම්භ උෂ්ණත්වය තුෂාරාංකය වෙනවා. ඒතර අපි කාමරයේ ඝන මීටරයක තියෙන ජල වාෂ්ප ස්කන්ධය රෝ කිව්වා නම් ඒක සීතල කරන ගියාම T0 වලදී ඒක සන්තුප්ත වෙන්න ඕනේ. රෝට සන්තුප්ත වෙන්න ඕනේ. එහෙනම් යම් කාමරයේ ජල වාෂ්ප රෝ ප්‍රමාණයක් තිබ්බා නම් තුෂාරාංකයේදී ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවා සන්තුප්ත වෙන්න. තුෂාරාංකයේදී සන්තුප්ත වෙන්න සමාන වෙනවා. ඒතර තුෂාරාංකයේ සමාන වෙන්න නම් මොකද තිබිය යුතු ලක්ෂණ? යම් පරිසර දෙකක තුෂාරාංකයේ සමාන වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ඔන්න අපි හිතමු කාමර දෙකක් තියෙනවා. මේ කාමර දෙකේ පරිමාව වෙනස්. උතන මේ දෙකම එකම තුෂාරාංකයක් වෙන්න නම් මොකෝ වෙන්න ඕනේ? එහෙනම් මේ දෙන්නම එකම උෂ්ණත්වයට පත් කරාම දෙන්නම සන්තුප්ත වෙන්න ඕනේ. දෙන්නම සන්තුප්ත වෙන්න ඕනේ. එහෙනම් මොකෝ වෙන්න ඕනේ? සන්තුප්ත ජලාශ්ව ඝනත්වය සමාන වෙන්න ඕනේ තුෂාරාංකයට අනුරූප. ඒ කියන්නේ සන්තුප්ත ජලාශ්ව ඝනත්වය කියන්නේ ඒ කාමරවල ජලාශ්ව ඝනත්වය. උතන මෙයා රෝ 1 කිව්වොත් මෙයා රෝ 2 කිව්වොත් උතන රෝ 1 සමානයි රෝ 2 වෙන්න ඕනේ. එහෙනම් තුෂාරාංකයේ සන්තුප්ත ජලාශ්ව ඝනත්වය සමානයි ඒ කාමරවල ජලවාෂ්ප ඝනත්වයට. තුෂාරාංකයේ සන්තුෂ්ට ජලවාෂ්ප ඝනත්වය සමාන ඒ කාමරවල ජලවාෂ්ප ඝනත්වයට. ඒක නිර්පේක්ෂතාවලට. එහෙනම් කාමර දෙක නිර්පේක්ෂතාව සමාන නම් කාමර දෙක නිර්පේක්ෂතාව සමාන නම් පරිමාව මොකක් වුණත් කමන්නේ. කාමර දෙක නිර්පේක්ෂතාව සමාන නම් ඒ කාමර දෙකේ තුෂාරාංකය සමානයි. ඇයි ඒ දෙකම සන්තුෂ්ට වෙන්න එකම උෂ්ණත්වයට පත් කරන්න ඕනේ. සන්තුෂ්ට වෙනවා කියන්නේ තීන ඝනත්වයම සන්තුෂ්ට වෙන්න එක. එහෙනම් අන්න කාමර දෙකක මේ තුෂාරංග සමාන වෙන්න නම් ඒවයි නිරපේක්ෂ ආර්ද්‍රතාව සමාන වෙන්න ඕන. ඔන්න ඔය පොයින්ට් එක. මොකද කාරණා වෙන්න ඕනේ? කාමර දෙකේ නිරපේක්ෂ ආර්ද්‍රතාව සමාන වෙන්න ඕන. දැන් ඔන්න අපි ගන්න පිළිසල ඉවරයි. දැන් එනම් මේ කාමරේ නිරපේක්ෂ ආර්ද්‍රතාව ඒ වල තුෂාරංගයට පත් වෙන්න නම් මොකෝ වෙන්න ඕනේ? කාමර තුනේම නිරපේක්ෂ ආර්ද්‍රතාව ඒගේ නිරපේක්ෂ ආර්ද්‍රතාවට පත් වෙන්න ඕනේ. ඇත්තටම ඒ දැන්ටම SA නිරපේක්ෂ ආර්ද්‍රතාව තියෙනවානේ. එහෙනම් BC කාමරවල එක මිශ්‍ර වුණාම ඇති වෙන නිරපේක්ෂ ආර්ද්‍රතාවත් SA ට සමාන වෙන්න ඕනේ. එහෙනම් ගන්න අපිට ගත හැකි BC කාමර BC එකතු නම් කාමරේ ඒකේ නිර්පේක්ෂතාවට සමාන වෙනවා. ඒකේ නිර්පේක්ෂතාව කියද SA සමානයි BC වල නිර්පේක්ෂතාව කොහොමද කියන්නේ? නිර්පේක්ෂතාව හොයන්න නම් අපි ගන්න ඕනේ ජල වාෂ්ප ස්කන්ධ බෙදන්න ඕනේ පරිමාව. අපි V ගේම් 1 C ගේම් 2 කියමුකෝ. ඒතර ජල වාෂ්ප ඝනත්වනේ SA කියන්නේ. ඒතර B ගේ ජල වාෂ්ප ඝනත්වය S B කියන්නේ. C ගේ ජල වාෂ්ප ඝනත්වය SC කියලා කියන්නේ. එහෙනම් පරිමාව ඝනත්ව වෙන ගණන් ජල වාෂ්ප ස්කන්ධ වෙනවා. එහෙනම් මට M1 බොහොම ලේසියෙන් ගියේ. ඒ මොකද්ද? නිර්පේක්ෂතාව කියන්නේ V ඒ කියන්නේ යාලි ජල වාෂ්ප ඝනත්වය වැඩි කරන පරිමාවයි. PB වලින් M2 ලිය දැගි C කාමරේ දෙන ජල වාෂ්ප ස්කන්ධයේ SC වැඩි කිරීම VC කියලා. අන්න මුළු ජල වාෂ්ප ස්කන්ධේ. එහෙනම් අපි දන්නවා M1 දාන M2 දැන් කාමර දෙක සම්බන්ධ කරාම. මම මේ පැත්ත මාරු කරලා ගත්තේ. එතන මොකෝ වෙන්නේ? M1 දාන M2 මුළු ජල වාෂ්ප ස්කන්ධය තියෙනවා. එහෙනම් නිර්පේක්ෂතාව වෙන පරිමාවෙන් බෙදන්න ඕනේ. VB දන VC වලින් බෙදන්න. අන නිර්වේශාත්ව ස්කන්ධය වෙදී පරිමාව. ඒතර අපි ලියතේ කි M1 කියන්නේ SB VB දන SC VC බෙදීම VB දන PC වෙනවා. ඔන්න නම් අපේ සම්බන්ධ වෙන්නේ SC සමාන වෙන්න ඕනි. SC කියන්නේ ඒ කාමරේ නිර්වේශාත්ව සමාන වෙන්න ඕන. VC දෙක මිශ්‍ර කරාම එන නිර්වේශාත්ව. ඒතොට තුෂාරංගේ BC වල T0 වෙනවා. ඒව කොමත් නිර්පේක්ෂතාවට T0. මේ තුෂාරංගේ T0නේ. මේ වල තුෂාරංගයයි BC වල තුෂාරංගයයි සමාන නම් ඒවයි නිර්පේක්ෂතාව සමාන වෙනවා. ඒ කියන්නේ ඒ වල තුෂාරංගයටම සමාන වෙනවා. එහෙනම් අපි වහගත්ත SC සමානයි
समान एस बी वी बी धन एस सी वी सी वेडी वी बी धन वी सी उत्तरा के